मिलीलीटर दहायक सम पालवनी प्रश्ने मिलीलीटर दहायक समानाई घन सेंटीमीटर रेखा उधर बलागढ़ सामान्य मम्मी प्रश्न कथा करने पर प्रश्न भी तरह करने में ही इट वड़ा यहाँ दिया कथा करना इनसा होते तो बलागंड सेंटीमीटर एकाक दिगर सेंटीमीटर एकाक पालल गण क्या गन्नो सेंटीमीटर एकाक दिगर एकाक पालल एकाक उसर एक यानी पैंतक दिगर दिगर उसर पालल क्या नंबर है नेत पैंतक दिगर सेंटीमीटर एक उन्हें गण क्या गन අපි මේකේ පරිමාව ගන්න. පරිමාව සමානයි 1 සෙන්ටිමීටර් ගුණ කිරීම 1 සෙන්ටිමීටර් ගුණ කිරීම 1 සෙන්ටිමීටර්. අපි දන්නවා 1 කීවතාවක් ගුණ වුණත් උත්තරේ 1යි. උදේ සෙන්ටිමීටර් සෙන්ටිමීටර් ගුණ වුණාම වර්ග සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් සෙන්ටිමීටර් වලින් ගුණ වුණාම ඝන සෙන්ටිමීටර්. එහෙනම් මේ සෙන්ටිමීටර් එකක් දිග සෙන්ටිමීටර් එකක් පළල සෙන්ටිමීටර් එකක් උස ඝන කයක පරිමාව කියන ඝන සෙන්ටිමීටර් එකයි මේකට කියනවා තව නමක් කියුබික් සෙන්ටිමීටර් කියලා මෙන්න මේ ඝන සෙන්ටිමීටර් එක කියන්නේ මිලිලීටර් එකයි ඔන්න ඔයාලට දැන් දැනගන්න පුළුවන් අපි බීම බෝතලයක් ගත්තාම මිලිලීටර් 300ක් තියෙනවනම් ඒ මිලිලීටර් 300 කියන එකේ තේරුම තමයි ඝන සෙන්ටිමීටර් 300යි කියන්නේ මෙන්න මේක එකයි cc කියන එකටත් සමානයි එකයි cubic centimeter මෙන්න මේ සම්බන්ධය ඉතා වැදගත් ඔයාලා ගියොත් ලැබ් එකට දැන් නෑ යන්න බෑනේ කොරෝනා නිසා හැබැයි ගියොත් ලැබ් එකට ලැබ් එකේ ගහලා තියෙනවා මිනුම් සරාව 25යි cc පියුරෙට්ටුව තියෙනවා ඒකෙත් ගහලා තියෙනවා 25යි cc කියලා එතකොට cc අය ඔයාලා දැන් ඔය බයික් පදිනවනේ CT 100 125 cc එතකොට 150 කියලා කියනවා 225 කියලා කියනවා කාර් වල ගත්තාම 1500 කියනවා ඒ cc කියන්නේ එන්ජින් එකේ කාබලේටරේට අල්න තෙල් ප්‍රමාණය මිලිලීටර් කොච්චරද කියන එක අන්න එහෙනම් 100 cc කියන එකේ තේරුම තමයි මිලිලීටර් 100යි මිලිලීටර් 100යි එහෙනම් ඔයාලා අද අලුත් දෙයක් ඉගෙන ගන්න මම හැමදාම අලුත් දෙයක් උගන්වන්න තමයි බලාපොරොත්තු එනා ඝන සෙන්ටිමීටර් එකක් මිලිලීටර් එකට සමානයි මිලිලීටර් එකක් 1 cc වලට සමානයි එහෙනම් අපි මේ සේරම ඒකක වලට කියන සමාන ඒකක කියලා හදා ගන්න පුතේ හදා ගන්න මේක එනම් පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ මිලිලීටර් 10ක් සමානයි ඝන සෙන්ටිමීටර් 1යි කියලා. උත්තරේ වැරදි. උත්තරේ වැරදි. උත්තරේ වැරදි. දෙවැනි එක लघु पहे पादेट हयसिय विसी पहा समानाई हतर मांगों का में पत्तर नकोट पादे विनस्वेनी ने ए पादेट वाई दर्स के समानाई एक्स अभी मैंने मैं यात्री याने इलाक कमर की याने पादे उड़ती याने इलाक कमर की याने दर्शक के मैं इस तरह सामान्य लोगों ने इस तरह तीन इलाक कमर की याने संख्या मैं संपूर्ण एक टक बुद्धि अभी वचन या क्या ना बालय बालय सटहां कर गाने में का පාදය දර්ශකය සංඛ්‍යාව මේ සම්පූර්ණ එක පාදයයි දර්ශකයට කියන බලය කියලා
එහෙනම් ලඝු a පාදයට x සමානයි y දර්ශකය තමයි උත්තරයට එන්නේ. එහෙනම් අපිට දීලා තියෙනවා ලඝු පහේ පාදයට 625 සමානයි 4යි. එහෙනම් උත්තරය වෙන්න ඕනේ පහේ පාදයට 4 සමානයි 625යි. බලන්න හරියද කියලා පස්සරප්පා 25යි 25 25 125 625 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
එතකොට හරි සාර්ථකයි. ඉගෙන ගන්න දේ හරියටම ඉගෙන ගන්න. එතකොට ඔයාලට ඒක භාවිතා කරන්න පහසුයි. හරි බුද්ධ ඊළඟ ප්‍රශ්න අපිට දීලා තියෙනවා 3x ඍණ 4y x සමානයි 3 ආදේශ කරන්න කියලා තියෙනවා y සමානයි භාගය ආදේශ කරන්න කියලා තියෙනවා මෙතන හරය දෙකට ලවයේ 4 දෙකයි කියලා සුළු වෙනවා तुम वरक तुरना नमे आई देवरा के का देखा है नमे इन देखा कडू नाम हाथाई नमे इन देखा कडू नाम हाथाई उत्तरे हारी कोटुवडे नौने हारी लाकुन हाथर वनी प्रश्नी तिरस पोलवे पिहितुआ ऐति सिरस कोडिकनुआ क्रोपे देखके एलक्ष्य सिट बालने विटे BC කොඩි ගසේ මුදුන පෙනෙන ආරෝහණ කෝණය වනුයේ උදේ නෝට් එකක් ලියාගන්න මේකට තරු ලකුණක් දාලා තරු ලකුණක් දාලා ලියාගන්න S මට්ටමේ සිට මෙහෙම S මට්ටම තියෙනවා නම් S මට්ටමේ සිට උඩ බලන කෝණ කියන්නේ ඉහළ බලන කෝණ අපි හිතන්නකෝ අහසේ ගුවන් යානයක් යනවා අපි මේ මට්ටමේ ඉඳලා ගුවන් යානය දිහා බලනවා S මට්ටමේ සිට ඉහළ බලන කෝණ ආරෝහණ කෝණ නම් වේ S මට්ටමේ සිට ඉහළ බලන කෝණ ආරෝහණ කෝණ නම් වේ පිටපල්ලෙන් ලියන්න S මට්ටමේ සිට පහළ බලන කෝණ අපි ඔළුව වම තියෙද්දි කූඹියක් යනවා නම් කූඹිය දිහා බලනවා එනේ දන්නේ කූඹිය දිහා බලනවා අන්නේ ඇස් මට්ටමේ ඉඳන් බලන කෝණයට අපි කියනවා ඇස් මට්ටමේ සිට පහළ බලන කෝණ අවරෝහණ කෝණ නම් වේ අවරෝහණ කෝණ නම් වේ එහෙනම් මෙතනදී මෙන්න මෙහෙම ඍජු කෝණීය ත්‍රිකෝණයක් තියෙනවා CB කියන්නේ කොඩි කණුව A එහෙනම් මෙන්න මේ කෝණය තමයි වෙන්න ඕනේ දැන් මේ කෝණය අපිට ලියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා මේ කෝණ BAC එහෙම නැත්නම් CAB එහෙමත් නැත්නම් A උදේ කෝණයක් ලියන්න හොඳට මතක තියාගන්න කෝණයක් ලියන්න ආකාර තුනක් තියෙනවා BAC අනිත් පැත්තට ලියන්න පුළුවන් CAB ඒ විතරක් දාලා කෝණ ලකුණ දාන්න අර කුරුල්ලෙක් තමන්ගේ මල පහ දානකොට කැඩිලා වැටෙනවා ඒකද ආන් ඒ වගේ නිකන් කෝණ ලකුණ
ඔයාලට කැමති විදිහට මතක තියා ගන්න පුළුවන්. ඉස්සරහට තියෙන රස කතා එක ඉගෙන ගන්න. එහෙනම් අපිට උත්තරේ එන්නේ 3 CAB කියලා තියෙනවා. ආන් ඒකත් බලන්නකෝ අපිට වරදින්න තමයි දෙන්නේ. එතන අපි සාමාන්‍ය හුරුවලා තියෙන BAC කියලා ලියනනේ CAB කියලා. ඊළඟ රූපයේ දී ඇති තොරතුරු අනුව සමාන කෝණ යුගලක් වන්නේ ලියන්න රේඛා දෙකක් තීරයක් රේඛාවකින් වෙන් වූ විට රේඛා දෙකක් තීරයක් රේඛාවකින් වෙන් වූ විට සෑදෙන ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ සමාන වේ අනුරූප කෝණ සමාන වේ ඒකාන්තර කෝණ සමානයි අනුරූප කෝණ සමානයි මිත්‍ර කෝණ යුගල පරිපූරක වේ ඒකාන්තර කෝණ සමාන වේ අනුරූප කෝණ සමාන වේ මිත්‍ර කෝණ යුගල පරිපූරක වේ හරි පුතේ අපි බලනවා මෙතන තියෙන ඒකාන්තර කෝණ මොනවද ඒකාන්තර කෝණ ඒකාන්තර කෝණ ඉංග්‍රීසි හොඩියේ ඉසඩ අපුරේ හැඩය ගත්ත කෝණ වලට අපි කියනවා ඒකාන්තර කෝණ කියලා DF CE අපි බලනවා අනුරූප කෝණ මොනවද කියලා අනුරූප කෝණ ඉංග්‍රීසි හොඩියේ F අකුරේ හැඩය ගත්ත කෝණ වලට කියනවා අනුරූප කෝණ කියලා AE BF CH DG අනුරූප කෝණ අපි ඊට පස්සේ බලනවා මිත්‍ර කෝණ මොනවද කියලා මිත්‍ර කෝණ D E D ධන E 180යි C ධන F 180යි මේක පැටලෙන්න පුළුවන් පුතේ මොකද ඒකාන්තර කෝණයි අනුරූප කෝණයි සමාන වෙනවා මිත්‍ර කෝණ සමාන වෙන්නේ නැහැ මිත්‍ර කෝණ යුගල පරිපූරක වෙනවා සටහන් කරගන්න එහෙනම් පස්සෙන එකට උත්තරේ වෙන්නේ 3 मोहम्मद इन्नो नेद ओ सर रे बांदियर नंग इन्नो मोकद उदे बांदियर लमाई में अडु वेन्ने अद होदाई है अद होदटम होदाई लमाई टिक सेरम इन्नो अनिक ओयालत एक वेड करन्न मन हरी कमदी लमाई
මගේ ටියුෂන් ඉතිහාසයේ මම වැඩ කරන්න කැමතිම පන්ති ඔයාලා. ඔයාලත් එක්ක මම වැඩ කරන්න හරිම කැමතියි කියන්නේ ඔයාලා අනිවාර්යෙන්ම පන්තිය පටන් ගන්න මොහොතකට තියලා හරි. සමහර කට්ටිය නම් අපිට එක එක මේ ප්‍රශ්න ගැටළු වෙනවා මේ ඒ ඇරෙන්ඩ සේරම පේපර් එක දුන්නා නම් දන්න විදියට හදලා එවනවා. ඒකට මම හරි කැමතියි. හොඳයි. ඔයාලට ලොකු අනාගතයක් තියෙන ඉස්සරහට. මගෙන් තව වරප්‍රසාද හම්බෙයි. චමත් ඉන්නව නේද? ඔව් සර්. රයිට්. ඊළඟ එක. මේ එකම දේ නැවත නැවත කරනවා කියලා හිතන්න එපා. මේ මම ඔයාලා දැනගත යුතුයි. ඒකයි මේ මතක් කරලා දෙන්නේ. හරි. විවික්ත දත්තයක් වන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. ලියන්න. විවික්ත දත්ත යනු. විවික්ත දත්ත යනු. पूर्ण संख्यात्मक अगयन पूर्ण संख्यात्मक अगयन पूर्ण संख्यात्मक अगयन पमनक एन दत्त पूर्ण संख्यात्मक अगयन पमनक एन दत्त विविक्त दत्तवे යටි ලියන්න සන්තතික දත්ත යනු සන්තතික දත්ත යනු සන්තතික දත්ත යනු සන්තතික දත්ත යනු පූර්ණ සංඛ්‍යාවලට අමතරව පූර්ණ සංඛ්‍යාවලට අමතරව दशम संख्याद लभ्य है कि दशम संख्याद लभ्य है कि हरि ओके एकक मतक त्यागंड एकक मतक त्यागत्ता में लेसी ओयाला मतक त्यागंड विविक्त दत्त कियने उदाहरणयक विधियट ओयाला के पौले सामाजिकियो देन उदाहरणयक विधियट पौलक सामाजिकियो गत्तो अपि हितमु පුංචි පවුලක් අම්මයි තාත්තයි එක දරුවෙකුයි ඉන්නවා. එහෙනම් පවුලේ සමාජිකයෝ 3 දෙනයි. එහෙනම් අපිට කියන්න පුළුවන් සමාජිකයෝ 3 දෙනයි. කාට හරි කියන්න පුළුවන් 3 හමාරයි කියලා? 3යි කාලයි. 3යි 3 කාලයි. එහෙම කියන්න බෑනේ. එහෙනම් පූර්ණ සංඛ්‍යාත්මක ආගයන් ගැන දත්තවලට අපි කියනවා විවික්ත දත්ත කියලා. මේකේ පළවෙනි එක තියෙනවා ආයු කාලය. හරියටම ආයු කාලය අපිට කියන්න බෑනේ අවුරුදු වලින් වෙනස් වෙන්න පුළුවන් නේ අවුරුද්දයි මාස ගණනයි එහෙම වෙන්න පුළුවන් පන්තියක ශිෂ්‍යාවන්ගේ උස හරියටම පූර්ණ සංඛ්‍යාත්මක යන්නේ මේ වෙනස් වෙන්න පුළුවන් පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව වල පන්ති වල නැහැ නේද භාග නැහැ අහින්න උත්තරේ ඉන්නේ 3 මාළු කෝරියෙකුගේ බර ඒකත් සම්පතික දත්තය එහෙනම් ඔයාලා අද ඉගෙන ගත්ත උන් අලුත් දෙයක් විවික්ත දත්ත කියන්නේ මොනවද සන්තතික දත්ත කියන්නේ මොනවද කියලා ඊළඟ ගාන එක්ස්ට්‍රා බලය ඍණ 5 ලියන්න මේක යටතේ තරුවක් දාලා ඍණ දර්ශකයක් ධන කිරීමට ඍණ දර්ශකයක් ධන දර්ශකයක් සහිතව පෙන්වීමට ऋण दर्शक धन दर्शक सहित पिन्नीमट परस्परय गतयुतुय परस्परय गतयुतुय ओय तमा गणं भाषाव हरिद ओक तमा गणं भाषाव मेगे यट तीयनवा एके इलक्कम ओनेम संख्यावक यडी मुकुत पेन्न नतुव तीयनवना एतन एकक तीयनवा ඉතින් ගණන් භාෂාවෙන් වෙනස්ව කතා කරනවා. උදේ ඍණ දර්ශකයක් ධනකරන්න උඩ යට මාරු කරනවා. හොඳට මතක තියාගන්න යට තිබ්බොත් උඩට දානවා උඩ තිබ්බොත් යටට දානවා. එහෙනම් මෙතන යට තියෙන එක උඩට ගිහිල්ලා උඩ තියෙන එක යටට එනවා. එහෙනම් එක බෙදීම එක්ස්ට්‍රා බලය 5 කියලා එනවා. එක බෙදීම එක්ස්ට්‍රා බලය 5. උත්තරේ 2.
අටවෙනි ප්‍රශ්නේ ලියාගන්න ඒක යටතේ ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය මෙන්න මේ ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදයට තමයි කර්ණය කියලා කියන්නේ කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි ආධාරක පාද දෙක මත ඉතිරි ආධාරක පාද දෙක මත අඳිනලද සමචතුරස්‍රයන්ගේ අඳිනලද සමචතුරස්‍රයන්ගේ වර්ගඵලයේ එකතුවට සමාන ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳි සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි ආධාරක පාද දෙක මත ඉතිරි ආධාරක පාද දෙක මත අඳින ලද සමචතුරස්‍රයන්ගේ වර්ගඵලයන්ගේ සමචතුරස්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමාන වේ එකතුවට සමාන වේ උදේ හොඳට මතක තියාගන්න මෙතනදි කතා කරන්නේ දිගක් ගැන මේ PR කියලා මම සටහන් කරන්නේ මෙතන දිග PQ කියලා සටහන් කරන්නේ මෙතන දිග QR කියන්නේ මෙතන දිග අපි දන්නවනේ සමචතුරස්‍රයක් ඇන්දොත් හොඳට බලාගන්න මේක මේ සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ මෙන්න මේ මෙතනින් අදිනවා මේ පාදයේ දිගට සමාන දිගක් තියෙන සමචතුරස්‍රයක් එහෙනම් ඒකේ වර්ගඵලය මෙතන අඳින සමචතුරස්‍රයේ මෙතන අඳින සමචතුරස්‍රයේ වර්ගඵලයන්ගේ එකතුවට සමානයි මෙතන මම PR වර්ගය කියලා ගත්තේ සමචතුරස්‍රයක වර්ගඵලය කියන්නේ පැත්තක දිගෙන් ගුණ කරනවා මෙතන QR කියන්නේ පැත්තක දිගෙන් ගුණ කරනවා PQ කියන්නේ පැත්තක දිගෙන් ගුණ කරනවා එහෙනම් මට උත්තරේ එනවා PR වර්ගය සමානයි PQ වර්ගය ධන QR වර්ගය උත්තරේ තියෙනවා 4 අපි ගාණක් හදනකොට උත්තරේ විතරක් නෙමෙයි ඒහා බැඳුණු කාරණා සියල්ලක් ඉගෙන ගන්න ඕනේ. හරි ඊළඟට යනවා. හොඳට මතක තියාගන්න මේක. මේ කාරණාව අතිශය වැදගත් ඊළඟ ගානේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන ත්‍රිපද කියද්දී පද තුනයි ත්‍රිපද කියද්දී පද තුනයි ත්‍රිපද වර්ගජ එහෙනම් වර්ගපදයක් තියෙන්න ඕනේ එහෙනම් පද තුනක් තියෙන්න ඕනේ වර්ගපදයක් තියෙන්න ඕනේ පුතේ මේ ගාන එක එක කට්ටිය එක එක ආකාරවලට උගන්වනවා ඔයාලා මතක තියාගන්න ඕනේ මෙච්චරයි මේ වර්ගපදය මේ ඒකජ පදය දර්ශකයේ එක වුණාම ඒකජ පදය කියලා කියන්නේ මේ නියත පදේ y වර්ගය කියන්නේ වර්ග පදේ y කියන්නේ ඒකජ පදේ 18 කියන්නේ නියත පදේ ඍණ 18 කියලා කියනවා එතකොට මේ y වල ඉස්සරහ තියෙන සංගුණකය මේ y වර්ගයේ ඉස්සරහ තියෙන සංගුණකය මේ ගාන මෙහෙම ඉගෙන ගත්තොත් වරදින්නේ අපි හොද්දට මතක තියාගන්න මේ ගානේ පද මාරු කරලා දෙන්නත් පුළුවන් මෙතෙන්ට ඉලක්කම් දාලා දෙන්නත් පුළුවන් කොහොම දුන්නත් අපි වර්ග පදයයි නියත පදයයි ගුණ කරන්න ඕන ඔන්න කාරණේ මතක තියාගන්න කරන්නේ වර්ග පදයයි නියත පදයයි ගුණ කරනවා ගුවන් ගත කරනවා කියලා කියන්නේ මේ තියරි ක්ලාස් එකේ නම් මම ලස්සන කතාවක් ආදේශ කරලා ගන්නවා. හරිද? වර්ග පදයයි නියත පදයයි. ඔන්න පුතේ ගුණ කරනවා.
धनाई ऋणाई ऋण एक करक दहाट दहाटाई वाई वर्ग मेतन संगुण क्या तिपन संगुण क्या एक गुण कर देन ऋण दहाटाई वाई वर्ग गुणित विधिहट हेदुन विधि लिया गण अब लिया बोलो हाँ हाय वरक तुन वाई वाई मेतन ऋण दिए ऋण है देने क्रम देखा धनाई ऋणाई गुण कर ला नेता ऋणाई धनाई गुण कर ला මම මේකට ධන දෙන්නොත් මේකට ඍණ දාන. අය ඍණ 6යි වයි ධන 3යි වයි. තව ඕනම් ගන්න පුළුවන්. 9 වරක් 2 18යි. 18 වරක් 1. එහෙම සාධක ගොඩක් ගන්න පුළුවන්. අපිට අදාළ දේ විතරක් ගමු. දැන් ධන 6යි වයි ඍණ 3යි වයි කියන්නේ ධන 3යි වයි. උතේ දැන් මෙන්න මේ ධන 3යි වයි වෙනුවට මේ සාධක දෙක ආදේශ කරන්න පුළුවන් හේතුවක් මතක තියාගන්න අපිට දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ අම්මයි තාත්තයි ඉන්නවා එක දරුවයි ඉන්නේ ඕන් ටිකක් වෙලා අම්මා දරුවා වඩා නිදී අම්මා බලනවා මේ මිනිස්සයා නිකන් ඉන්නේ මේ ළමයා පොඩක් වඩා ගන්නකෝ ඕන් දෙනවා ළමයා වඩා ගන්න කියලා ඊට පස්සේ තාත්තා ටිකක් වඩා ගන්නවා තාත්තා ටිකක් වඩා ගනිද්දි තාත්තා හිතනවා මේ අනිකන් ඉන්නේ දෙන්න ඕනේ කියලා ඕන් දරුව දෙනවා දෙන්නෙක් උනා කියන්නකෝ අම්මත් වඩාගෙන තාත්තත් වඩාගෙන